ඉරාමිටුවනි. සිරිකොත නොම්බර එකේ කුකුලා තමයි හරේන්. මේක UMP එකේ හැමෝම දන්න කාරණයක්. කොටිම පක්ෂයේ නියෝජ්‍ය නායකයාගේ ඉඳලා හිටපු බහුතරයක් නායකයන්ගේ අඹුවන්ට සහ පෙම්බතියන්ටත් හරේන් වග කිව්. මේක සිරිකොතම දන්න කාරණයක්. හැබැයි හරේන්ට අනිත් ගානු දෙන්නත් කැමති නම් හරේන් ගන්නත් කැමති නැහැ. ඒක උන්ගේ ප්‍රශ්නයක්. හැබැයි උන් අපේ දීපල පාවිච්චි කරලා අපි දීලා තියෙන බලය පාවිච්චි කරලා මේ කුපාඩි වැඩ කරනවා නම් අපට ඒක නවත්තන්නට සිද්ධ වෙනවා. හරින්ගේ මේ අලුත්ම සිද්ධියට මූණ දීලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි කොට්ට ප්‍රදේශයේ ඉන්න එක්තරා නාගරික මන්ත්‍රීවරයා. මේ සිරිකොත තුල බොහොම ප්‍රසිද්ධ කාන්තාවක්. මගේ මීට පෙරත් මෙවැනිම හෙළුවෙලි ඡායාරූප රසක් අන්තර්ජාලයේ තිබුණා. හැබැයි එය පහුගිය කාලය තුල බොහෝ දෙනෙක් අතර ප්‍රසාදයට පත් වුණා. දින දින පත්තට පයින් නැති කාන්තාවක් හැටියට මේ සිද්ධිය සිද්ධ වෙන්නේ පහුගිය දවසක ඇය හරින්ට දුරකතන ඇමතුමක් දෙනවා සුබපතන්න. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ තුන ශක්තිමත් කරන්න ඉදිරිපත් වීම සම්බන්ධයෙන්. ඒ වෙලාවේ රනිල් බොහොම ආදරෙන් ඇයට කතා කරා. මිත්‍රෝනි, මේ අදාළ වීඩියෝවේ මේ අදාළ හඬපට සටහන් වෙනවා. ඒ වගේම හරින්ට සුබ පතන වෙලාවේ ඔහු මුලින්ම කියලා තියෙනවා නංගි මම පොඩි වැඩකයි ඉන්නේ. ඔයාට පුළුවන් ද තව ටිකකින් කතා කරන්නයි කියලා. ඒ වෙලාවේ ඒ අම්මන්ඩි කියලා තියෙනවා අයියේ එහෙමනම් අයියා කෝල් එක ගන්න මම ටික අයියා ගන්නකොට ආන්සර් කරන්න නැත්නම් අයියව කන්ටැක්ට් කරගන්න බැහැනේ කියන කාරණේ. ඉන්පස්සේ ඒ ආදරණීය නංගිට හරින් හවස 6:04 විතර කෝල් එකක් ගන්නවා. ඒ හඬපටේම එක තැනක සටහන් වෙනවා හරින් ඒ වෙලාවේ ඔහු ඉන්නේ කිසියම් හෝටලයක. තමන් ඉන්න ඒ හෝටලේ වේටර්ට ඔහු කියනවා ඉක්මනට ෂොට් එකක් ගේනවා මට ගමනක් යන්න තියෙනවායි කියලා. මිත්‍රුනි, හරින් කියන්නේ නම්බර එකේ බේබද්දික්. ඔබ මීට අවුරුදු 10කට 11කට පෙර සන්ඩේ ටයිම්ස් පත්තරය අරගෙන පෙරළුවොත් ඒ ප්‍රවෘත්ති වල විශාල වශයෙන් තියෙනවා හරින් බීලා ගහ ගන්න තැන් ගැන. විශේෂයෙන්ම එක්තරා අවස්ථාවකදී ඔහු කිට්ටුම ඥාතියෙක් සමග ගහගත්තු අවස්ථාවකුත් තියෙනවා. ඒ නිසා හරින් බීලා බොහොම ප්‍රචණ්ඩ විශේෂයට හැසිරෙන චරිතයක් කියලා ඔහුව කිට්ටුවෙන් ආශ්‍රය කරන කට්ටිය දන්නවා. කොහොමදත් මේ අම්මන්ඩිට ඉන්පස්සේ හරින් දුරකතන ඇමතුමක් දීලා කියනවා නංගි ඔයාව ගොඩ කාලෙකින් මම දැක්කේ නැහැ. කොහෙද අපිත් බිසිනේ. මං කැමති ඔයාව හම්බෙලා කතා කරන්න අපට එකතුලා වැඩ කරන්න පුළුවන් කියලා. අන්න ඒ වෙලාවේ මේ മന്ത്രിතුමියා බොහොම ෆෝම් වෙලා වගේ කතා කරලා කියනවා හරින් අයියා කියන ඕන දැනකට මම එන්නම්. හරින් අයියා දන්නවනේ හරින් අයියා ඉල්ලනවා නම් අපි ඕන දෙයක් දෙනවනේ කියලා. මිත්‍රෝනි, මේ අදාළ කාන්තාව මීට පෙරත් එවකට හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක්ගේ ලේකම්වරයෙක් සමග කොටුපනින ඡායාරූප රසක් අන්තර්ජාලයේ මුදා හැරලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඇය බොහොම නිහඬ පිළිවෙතක් අනුගමනය කරා. මොකද ඇය විවාහක කාන්තාවක් නිසා. කොහොමදත් ඇගේ මේ ඡායාරූප තාමත් අපසතුවක් තිබෙනවා. මේවා අන්තර්ජාලයේ ඔබ පරීක්ෂා කරොත් ඔබටත් දැක ගන්නට පුළුවන්. කොහොමදත් මේ අදාළ කාන්තාව හම්බ වෙන්න ඉන්පස්සේ හරින් ගිහින් තියෙනවා. හරින් ගිහින් තියෙන්නේ තම නිල රතින්. මොකද මේ වීඩියෝවේ මුලින්ම ඔහු පිට වෙන අවස්ථාව සඳ පෙන්නනවා. එහිදී ඒ ඡායාරූප වල බොහොම පැහැදිලි ඒ වීඩියෝවේ ෆොටෝ වල ඔබට දැක ගන්නට පුළුවන් බොහොම පැහැදිලිව ඔහු යන්නේ නිල රතෙන් බව. ඉන්පස්සේ ඔහු නිල රතෙන් ගිහිල්ලා නුගේගොඩ කෝට්ටේ හන්දියත් පාගොඩත් සම්බන්ධ වෙන මන්සන්දියේදී තමයි මේ අදාළ කාන්තාව මේ වාහනයට නගින්නේ. ඉන්පස්සේ වීඩියෝ යම් ප්‍රමාණයක් නමතිලා තියෙනවා. ඉන්පස්සේ නැවත වතාවක් මොහු කිසියම් හෝටලයකට ඇතුල් වෙච්ච බවක් තමයි ඒ වීඩියෝ පටේ දිහා බලනකොට පේන්නේ. මිත්‍රෝනි, මේ අදාළ වීඩියෝවේ සමහර දර්ශන පටිගත වෙලා තියෙන්නේ කිසියම් ජංගම දුරකථනයක් පාවිච්චි කරලා. ඒ වගේම සමහර දර්ශන වීඩියෝ කැමරාවක සටහන් වෙලා තියෙන බව තමයි මේ වීඩියෝව අධ්‍යයනය කරනකොට පේන්නේ. කොහොමදත් ඇය එම හෝටලයට එක්කන් ගිහිල්ලා හරින් බොහොම ආදරෙන් ඇඟෑලුම් පාලා තියෙනවා. කොටින්ම අපිට මේ වෙලාවේ පාන් කාලක් ගන්න බැරි වුණාට අපිට ප්ලේන් ටියක් බොන්න මේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් ගෙන්නලා දෙන්න බැරි වුණාට හරින් මහත්තයාට පිටරට බීම බොන්න අපේ සල්ලි වියදම් කරා. ඒ විදිහට හරින් බිස්කේ බීලා තමයි මේ බඩුවට තමන්ගේ හයිය පෙන්වුවේ. ඒ අම්මන්ඩිට අරන් දීපු බීම බෝතලේ ඉඳලා අරන් ගිය කොන්ඩෙම් එක අරන් ගියත් ඔබත් මමත් බොහොම අමාරුවෙන් ඍජු සහ වක්‍ර බදු විදියට මේ ආණ්ඩුවට ගෙවලා තියෙන සල්ලි වලින් අපට පැනඩෝල් පෙත්ත ගෙන්නන්නට සල්ලි නැති වුණාට මේ කාලකන්ණි ආණ්ඩුවට මේ කාලකන්ණි ඇමති මණ්ඩලයට සුපිරි සැප සම්පත් දෙන්න සල්ලි තියෙනවා. ඒ විතරක් නෙමෙයි හරේන් කියන පරයට මේ කොටුපනින වෙලාවෙත් ආරක්ෂාව දුන්නේ අපි බදුසල්ලි වලින් වියදම් කරලා පවත්ගෙන යන ආරක්ෂක අංශවලින්. කොටින්ම අපේ අහිංසක කොල්ලේ පෝස්ටරයක් ගහනකොට අරගෙන ගිහලා අතපය කඩන ඒ අමන පොලිසියෙම ඉන්න ඉහළ නිලධාරීන් තමයි හරින් හෙළුවෙල්ලෙන් දෙගානටදී ඒ කාමරේට ආරක්ෂාව දුන්නේ. කොහොමදත් කොටුපැනලා ඉවර වෙන්නුනට පස්සේ හරින් ඒ අම්මන්ඩි නැවත වතාවක් එක්කගෙන යන දර්ශනයකුත් තියෙනවා. මේ වීඩියෝයේ සමහර තැන්වල වීඩියෝ ඔවුන් දෙදෙනාගේම හඳුනාගත හැකි ආකාරයේ ෆොටෝ තියෙනවා නැත්නම් වීඩියෝ කොටස් තියෙනවා. සමහර තැන්වල තියෙන්නේ හඬපටයක්. කොහොමදත් මේක හරින්ගේ සහ අදාළ අම්මන්ඩිගේ කියන එක බොහොම පැහැදිලිව තහවුරු වෙලා තියෙනවා. හරින් විතරක් නෙමෙයි ඒ අදාළ අම්මන්ඩිට සම්බන්ධ කීප දෙනෙක් මේ වීඩියෝ පටේ ඉන්නේ ඒ අම්මන්ඩි කියලා හෙලි කරගෙන තියෙනවා. කොහොමදත් මිත්‍රවරුනි මේ අම්බණ්ඩි කෝට්ට ප්‍රදේශයේ මෙවැනි කොටු පැනීම් වලට ප්‍රසිද්ධයි. මුන්ට කොටු පනින්න අයිතියක් තියෙනවා. හැබැයි මුන්ට අපේ ජීවිතේ සමග සෙල්ලම් කරලා ලේ උරන්න අයිතියක් නැහැ. මේ සිද්ධිය එළියට එන්න බලපාපු එක හේතුවක් තියෙනවා. මොකද මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නේ ඊයේ රාත්‍රියේදී. සාමාන්‍ය අන්තර්ජාලය සඳහන් වෙලා තියෙන පරිදි රාත්‍රී 8ට පමණ තමයි ලංකා වේලාවෙන් මේක එළියට ඇවිත් තියෙන්නේ. දැනට හොයාගෙන තියෙන පරිදි මේක අන්තර්ජාලයට මුදා හරලා තියෙන්නේ බටහිර රටක ඉඳගෙන. කොහොමදත් මිත්‍රෝරුනි මේක මේ වෙනකොට සමහර අන්තර්ජාලයේ තැන්වල දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම ඒ අම්මන්ටගේ ඡායාරූපත් ඒ විදිහටම අන්තර්ජාලයේ තියෙනවා. මිට්ටුරනි මේක මුදාහරණයට බලපාලා තියෙන ප්‍රධාන හේතුව තමයි මේ කාලකන්ණි පරයා, ඒ කියන්නේ මේ කොටු පැනපු පරයා රංජන් රාමනායක විකුණගෙන කණේකට සම්බන්ධයෙන් සමහරට දැඩි විරෝධයක් තියෙනවා. ඔබ දකින්නට පුළුවන් මේ අම්මන්ඩිගේ FB එකේ Facebook ගිණුමේ පවා තියෙනවා රංජන් බේරගන්න කොහොමද හරින්ලා දැඟලුවේයි කියලා. හරින්ලා මනුෂ්‍යලා මේ මොහොතේ පාරට බැස්සොත් ගුටි කන තත්වයක ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ රංජන්ගේ කරේ යන තත්වයක තමයි ඉන්නේ. ඇය තමන්ගේ FB ගිණුමේ සඳහන් කරලා තියෙනවා හරින් මේ රංජන්ට අලුත් තනතුරක් දුන්නලු මේ විදේශගත කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඇම්බැසිඩර් කෙනෙක් විදියට ඇය ඒකට සුබ පතනවයි කියලා. කොහොමනත් හැමෝම දන්නවා හරින් මේ වෙලාවේ රංජන්ව එළියට අරගෙන තියෙන්නේ රංජන්ව දෙකේ කොලේට දාලා. කොටිම රංජන්ට මේ මොහොතේ සිවිල් අයිතිවාසිකම් නැහැ. ඒ නිසා රංජන්ට කට අරින්න බෑ. හැබැයි අර STBලට දුන්නා වගේ පූර්ණ සමාවක් නෙමේ රංජන්ට ලැබිලා තියෙන්නේ. මිත්‍රෝනි ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කාරණය තමයි රංජන් ඇතුළට දාන්න අවශ්‍ය කරන සියලුම ලිපිගොනු සකස් කරේ ඔය විජේදාස රාජපක්ෂ කියන පරයා. ඩීල් දාස තමයි ඒ සියල්ලම සකස් කරලා තමන්ගේ වටේ හිටපු සමහර පමියෝ දාලා උසාවියෙන් නඩු ගොනු කරේ. ඒ නිසා විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ ඇල්වතුරත් නිවලබන ජාතියේ පරේ උදන්නම නීතියේ තියෙන හිල් පාවිච්චි කරලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන විදිය. කොහොමදත් මිත්‍රවරුනි හරින් මේ අම්මන්ඩිට මේ නිශ්චිත මොහොත වෙනුවට තමන්ගේ අමාත්‍යංශය තුලින් කිසියම් තනතුරක් දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉදිරි දින කිහිපය ඇතුළත මේ රට තුල නියෝජ්‍ය ඇමතිවරු 40ක් විතර පත් කරන්නට යනවා. හරින් මේ නිශ්චිත මොහොතේ බොහොම පැහැදිලිව පොරොන්දු වෙලා තියෙනවා ඒ නාගරික මන්ත්‍රීවරියට අනිවාර්යයෙන්ම හොඳ ආදායමක් ලැබෙන තනතුරක් දෙනවයි කියන කාරණේ. මිත්‍රෝනි මේ පරයෝ සෙල්ලම් කරන්න ඔබෙත් මගේ ජීවිතේ එක්ක. රනිල් වික්‍රමසිංහ කියන කාල්කන්ණි හාල්පාරු පරයා මේ මොහොතේ කිව්වට මේ රටේ වියදම් අඩු කරලා තියෙනවයි කියලා නාමල් රාජපක්ෂ මේ නිශ්චිත මොහොතෙත් ඉන්නේ රජයට අයත් බංගලාවක ඇමතිවරයෙක්ගේ පහසුකම් යටතේ. මේ වෙනකොටත් මිනිමරු ගෝඨට ඒ නාමල් රාජපක්ෂගේ බංගලාවට අල්ලපු අත්තේ බංගලාවක් දෙන්න රනිල් සැලසුම් කරලා තියෙනවා. කොහොමදත් මේ වෙනකොට හිටපු අගමිනිසුරුවරයෙක් කියලා තියෙනවා කොහොමවත්ම මේ ගෝඨට මේ පහසුකම් අයිති නැහැ. නැත්නම් විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට අයිති පහසුකම් අයිති නැහැ. මොකද ඔහු තනතුර හැරගිය පුද්ගලෙක්. ඒ නිසා ඔහුට කිසිදු විශ්‍රාමික වරප්‍රසාදයක් අයිති නැහැ. එහෙමනම් රජයේ සේවකයෝ රජයේ සේවයේ දාලා ගියා නම් ඔවුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැහැ. ඒ විදිහටම තමයි ජනාධිපතිවරයාටත් ක්‍රියා කළ යුත්තේ කියන කාරණය. මිත්‍රෝනි රනිල් හදන්නේ කොලේ වහලා ගහන්න. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ සඳහා හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට. මිත්‍රෝනි අර්ථිත ජයග්‍රහණ නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.